අපි කොච්චර ලස්සනයි කියලා හිතුවත් වඩාත්ම සතුටගෙන දැන දැන කියලා හිතුවත් වඩාත්ම සුරක්ෂිතයි කියලා හිතන දැන කියලා හිතුවත් ඇත්තටම ඒක එහෙමමද මම ආයෙත් ස්ටැටිස්ටික්ස් වෙන්නන්න යන්නේ නැහැ ලංකාවේ අපේ තියෙන තොරතුරු අනුව රෝඩ් ට්‍රැෆික් ඇක්සිඩන්ට්ස් උයි රෝඩ් ට්‍රැෆික් ඇක්සිඩන්ට්ස් උයි ජල මූලාශ්‍රයක වෙන දියගලින් තියෙන්නේ මේ වගේ දේවල් සහ අපි බබර දෙබුරු කන්නේ ඒ කියන්නේ තේවල වල වගේ දේවල් සිද්ධ වෙන ඒවා ඇරෙන්න අනිත් හැම අනුතුරක්ම වැඩිම කොහෙද ඉදර ඊවන් පොයිසනින් සුයිසයිඩ් මිනිස්සු බිමනාද වස බෝතලිය අරගෙන ගොඩ ඈත ගිහිල්ලා පොන්නේ නැහැ කවුරුත් නැති වෙලාවකදී ගෙදරම තමයි ගොන්නේ එල්ලන්නේ කොහෙද වෙන කන්නුල ගස්වල මේ වෙන පැලේ ගිහිල්ලා එල්ලෙන්න දුවන්නේ නැහැ කවුරුත් නැති වෙලාවකදී ෆීලිංග්ස් කන්ට්‍රෝල් කරගන්න බැරුව තමයි ගෙදරම තමයි මේ යන්නේ කියලා එතකොට අපි එය එහෙමද හිතන්නට කාලය තියනවා ඒ නිසා මම ස්ටැටිස්ටික්ස් වෙන්න යන්නේ නැහැ මේ හැම එකක්ම සිද්ධ වෙන්නේ එහෙමයි ඒ නිසා එසේනම් අපි අපේ නිවස සුරක්ෂිත තැනක් කරගන්නේ කොහොමද කියන එක මෙන්න මේ පුංචි කෑලි තුන පොඩ්ඩක් හිතුවොත් ඔබ අන්න එක මම කියන්නේ මේ මගේ ජනගත කරන දේවල් තියෙන්නේ මේ මේ තව ගොඩක් දේවල් තියෙනවා හොඳේ හැබැයි මම අර මෙතනින් මේ නිවසේ සුරක්ෂිතතාවය කියලා ගත්තේ අපේ ප්‍රධානතම අන්තර වෙන දැන ගෙදර නිසා අපි ගෙයක් හදනකොට සැලසුම් නිර්මාණයේදී අනිවාර්යයෙන්ම අපි බලන්න ඕන මගේ ගෙදර සුරක්ෂිත ආකාරයෙන් නිර්මාණය කරලා තියෙනවාද කියන එක. ඒක අනිවාර්යයෙන්ම එහෙමයි. හේතුව මොකෝ අපි ලස්සන ආකෘතියක් එක්ක ලස්සනට අරගන්නවා. අරව දානවා මේව දානවා. ඊට පස්සේ එයා අඳිනවා. ඒ ඔක්කොම හරි. ඊට පස්සේ ඕක වෙනස් වෙනවා. තව කෙනෙක්ගේ ගෙදර ගියාට පස්සේ මම ඒක මගේ කරලා හොඳයි. ඒක දෙයක් කරා. ඒ කියන්නේ මොකද්ද? අපිට මාටි හැමතිස්සෙම අපේ හිත තෘප්තිමත් නැහැ. කියන්නේ තෘප්තිමත් නැති නිසා තවත් එකක් දැක්ක හැකියි ගන්න. දැන් වාහනයක් උනත් බලන්නකො. දැන් මම හැමතිස්සෙම ඇයි V8 වල ගොඩක් අය මොනාලේ කියදෝ කියන්නේ. හැමතිස්සෙම මම තෘප්තිමත් නැහැ මගේ වාහනේ. මම කොච්චර ඒකේ ඔක්කොම තියෙන්නේ තියෙනවා. ඒකත් කකුල හරහා තියෙනවා. ඒකත් අපිව ගෙනියනවා. හැබැයි අපි තෘප්තිමත් නැහැ වාහනේ. වාහනේ ගත්ත දවසේ ඉඳලා අපි අපිට තෘප්තිමත් නැති නිසා ඊට වඩා හොඳ වාහනයක් ගිය හැටි අපිට ඒක ගන්න තියෙනවා. ඉතින් ඒක වෙනත් ආධ්‍යාත්මික කාරණයක් එක්ක මේක එකතු වෙනවා. අපි තෘප්තිමත් නැහැ. ඒ නිසා අපි එකතු කරනවා එක එක දේවල් මේක අස්සට. ඊළඟට ඊට පස්සේ මොකද්ද? නිවස ඉදිකිරීමේදී. දැන් විශේෂයෙන් මේ වගේ කාලකදී ගෙයක් හදන්න හරි අමාරුයි. ප්ලෑන් එක සුපිරි. අපි මොකද කරන්නේ? ඒ හදනකොට දැන් මේ දවස්වල ගල් වැඩි මෙයා වැඩි අරවා වැඩි මේ වැඩි කියලා අපේ නිර්මාණ අපි මේ ප්ලෑන් එක වෙනස් කරලා අපිට ඕන විදිහට අඩු වැඩි නැහැ අඩු කරලා ක්වොලිටි අඩු කරලා ගේ හදනවා. ඉතින් හිතන්න අපි මේ ඉන්න ගෙදර සුරක්ෂිත තැනක්ද කියලා. මේ ඔක්කොම ඊළඟට අනිත් පැත්තට ගෙදර පදිංචි නැයින් පස්සේ පදිංචි උනායින් පස්සේ තියෙන දේවල් තමයි අපි ගොඩ වෙලාවට ඔය ඕකෙන් ඔය කොලේ අපි ලියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හැමතිස්සෙම බලමු නිවස භාවිතා කිරීම පදිංචි උනායින් පස්සේ අපි සුරක්ෂිතකද කියන එක ගේට්ටුවෙන් හරි කඩුල්ලෙන් හරි අතුල් වෙච්ච වෙලාවේ ඉඳලා මගේ පරිසරය කොච්චර සුරක්ෂිතද කියලා හොයා ගන්න පුළුවන්. මහතොරෙන් අතුල් වෙච්ච වෙලාවේ ඉඳලා මගේ ගේ ඇතුලේ මේ සාලේ නාන කාමරේ විදන කාමරේ කුස්සිය මේවා ඔක්කොම එකින් අපට දර්ශනය කර ගන්න පුළුවන් නම් හිතින් දර්ශනය කර ගන්න පුළුවන් නම් අපිට පුළුවන් ඒකේ තියෙන රිස්ක් ඒරියාස් අඳුර ගන්න. ඊළඟට මේක කවුද පරිහරණය කරන්නේ? මගේ පොඩි එකෙක් ඉන්නවා. ඌ කොහොමද මේක පරිහරණය කරන්නේ? මේ ඔක්කොම වැදගත් අපිට පුළුවන් වෙයි මේක නිවැරදි අපේ ගෙදර ආරක්ෂාව නිවැරදි මාවතකට ගෙනියන්න. දැන් මේකන රිස්ක් එකක් නැද්ද? මේ අපේ අම්මා බලන්න මෙතන කොච්චර රිස්ක් එකක් තියෙනවද මේ පින්තූර ටිකක්? ඊළඟට මෙතන රිස්ක් එකක් නැද්ද? ඉන්ජිනේර් රිස්ක් එකක් නැද්ද? මෙතන රිස්ක් එකක් නැද්ද? මොකද පහුගිය කාලේ පුවල් නැති කාලේ මේ වගේ ගොඩ රිපෝට් උනා. අපි දැක්ක බොහොම ඇප් රිපෝට් උනා. ඊළඟට මේ තැන් වල රිස්ක් එකක් නැද්ද? කී දෙනෙක් මේ වල වැටලා තියෙනවද? කී දෙනෙක් මේ වගේ පොඩි උම්ම දාලා මේ වතුර කියන්නේ නාවලා නාවයින් පස්සේ ඒක දාලා ගිහිල්ලා අම්මගේ තාත්තගේ වැඩ ටික කරගන්නත් තියෙන්නේ මොනවාද වීටික වැස්සක් එනවා. වීටික තියෙනවා එදී දර ටිකක් තියෙනවා. අර තත්ත්වයක් ගන්න ඕන. ඒකට අම්මගේ අයින් පස්සේ පොඩි කාව මේක දාලා යනවා. දැම්ම දාලා ගියන් පස්සේ පොඩි කාව උඩ දා ගන්න පොඩ්ඩක් උඩ මේ පොඩි මොහොතේ වතුරට කැමතිනේ.
වාර්තාකරණය.